සුභම සුභ උදෑසනක්. ඒ වගේම සුභම සුභ මාසයකට ඔබ මා පාතවල ජුනි මාසයේ 2020 පළවෙනිදා සඳුදා දවසක්. එහෙනම් අපි ඉතාමත් උද්‍යෝගයෙන් උනන්දුවෙන් උදීපාන්දර අවදි වෙච්ච මේ මොහොතේදී ඔබත් එක්ක සෙත් FM නාලිකාව අද විතරක් නෙමෙයි හැමදාමත් ඔබත් එක්ක රැඳෙනවා. ඔබ හොයාගෙන ගෙදරට මෙනවා. ඉතින් එහෙමනම් ඒ දයාබර නාලිකාවටත් ස්තුතිවන්ත වෙමින් ආදරෙන් ආරම්භ කරමු මේ මාසය. එහෙමනම් අද දවසේදී මම කැමති ඔබත් එක්ක බෙදා ගන්නට මෙන්න මෙහෙම සිතුවිල්ලක්. It is already set up. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයේ සැලසුම් හැම දෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ. ඉපදෙනටත් පෙර ඉඳලා. උන්වහන්සේ දන්නවා සෑම සිල් දෙයක්ම හිසින් වැටෙන හිසකයක් වැටෙන්නේ කොයි මොහොතද කියලා උන්වහන්සේ දන්නවා. එච්චර අපේ ජීවිතේට උන්වහන්සේ බද්ධයි, සම්බන්ධයි. ඉතින් එහෙමනම් රත්තරන් අම්මිතාති දුවේපතේ ඔබ දන්නවා මහා බ්‍රහස්පතින්ද ඒ අත්දැකීම ජේසු කියන ගෝලයන්ට පියදුරුතුමාට ජුවම්තුමාට කියන යන්න සිටියකට ගිහිල්ලා ටවුන් එකට ගිහිල්ලා ඔබට හම්බේ කලයක් වතුර කලයක් අරගෙන එන එක්කනේ. අන්න එයාව ඔබ එයාගේ පිටිපස්සේ යන්න, එයා ගෙදරකට යාවි. අන්න ඒ ගෙදරට ගිහිල්ලා ගෙදර අයිති එක්කෙනාගෙන් අහන්න, අයිතිකරුගෙන් අහන්න, කොහෙද අපේ ස්වාමීන් වහන්සේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ලෑස්ති කරලා තියෙන ඒ දිව්‍යමය දිව්‍ය භෝජනයට ලෑස්ති කරලා තියෙන තැන කොහෙද කියලා අහන්න කියලා කියයි. අහන්න ගිහිල්ලා එහෙම අහනකොට ඔහු ඔබ එක්කගෙන ගිහිල්ලා උඩු මහලට ගෙනලා පෙන්නයි ඒ ලස්සන තැන. අන්න ඒ ආකාරයෙන්ම සිදු වුණා. ලස්සනට සෙටප් කරලා හරි පුදුමයි. ස්වාමීන් වහන්සේ පියදුරුටයි ජුවම්තුමාටයි කිව්වා ගිහිල්ලා ටවුන් එකේදී හම්බෙන්න කියලා. ඒ හම්බෙන්න කියපු මොහොතේදී බැරිලක චුට්ටක් හරි ඩිලේ වුණා නම් මොකද වෙන්නේ? එයාව මිස් වෙනවා. ඒ වගේම ඒ ගෙදරට ගිහිල්ලා බලනකොට සෙටප් වෙලා තිබුණ නැත්නම් ඒ ප්ලෑන් කරලා සැලසුම් කරලා තිබුණ නැත්නම් ඒ සේරමත් වෙනස් වෙනවා. හැම දෙයක්ම සැලසුම් සහගතයි. ස්වාමීන් වහන්සේ ඒ දේවල් එහෙම එච්චර ඩීටේල් මත පිට සැලසුම් කරලා තියෙනනම් ඔබේ මගේ ජීවිතයත් ඒ විදිහටම හැම ඩීටේල් එකක්ම උන්වහන්සේ වර්කවුට් කරලා තියෙන්නේ. එහෙමනම් අපි අවදි වෙමු, අපි ටියුන් වෙනමු සුදෝ ස්වාමීන් වහන්සේගේ ජීවිතයට. ඒ සඳහා ඔබට ජයම ජය. රැඳෙන අපිත් එක්ක ආයුබෝවන් සෙත්.